මම මේ අනිල් එනකම් මග බලාගෙන හිටියේ. මාත් කුමාරි පණිවිඩයක් දෙනකම් බලාගෙන හිටියේ. බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා මටත් දැන් ඇති වෙලා. තව වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ නේ. ඔය හිටියා වගේ තව ටිකක් ඉවසලා ඉන්නකෝ. කුමාරි මේ ඔය පරණ තැටිය ගැහුවා ඇති. ඕක මට දැන් කටපාඩම්. එහෙම කියන්න එපා නේ. මේක පොඩි පහේ නිදානයක් නෙවෙයිනේ. නිදානයක් වුණත් වැඩක් නැහැ නේ කුමාරි ගන්න බැරණ. මල් ලෑස්ති නැහැ නිකන් බලන් ඉන්න. වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. අයියා හිටානි තම ඉවරයි. අනේ මේ කුමාරි මේ ඔයි බයිලා නවත්තනවා. ඔයගේ අයියා මැරෙනකම් මට බලන් ඉන්න බෑ. කවුද දන්නේ ඊට ඉස්සෙල්ලා අපි මැරෙයිද කියලා. අනේ එහෙම හිතන්න එපා. ඉස්සරට වඩා දැන් අයියට ගොඩක් අමාරුයි. තව වැඩි කාලයක් අයියා අල්ලලා හිටින එකක් නෑ. මං කැමති වුණත් නැති වුණත් අයියා ඉක්මනින්ම මැරෙනවා. මැරෙනවා මැරෙනවා කියලා අපි දැන් කොච්චර දවස් බලා හිටියද? මේ කුමාරි ඔයා දන්නවනේ ඔයා විවාහේ මනුස්සයයි මට කොච්චර ණයද කියලා. අයියා අද හෙට මැරුණ නැත්තම් අපි මේ වැඩේ නවත්තමු. ණය බේරන්න ක්‍රමයක් හොයාගන්න. එහෙම නෙවෙයි. තා පොඩ්ඩක් ඉවසමුකෝ. හොඳයි. තව ටික දවසක් බලලා මම මේක වෙන විදිහකින් බේරගන්නම්. සට ගැහුවේ මට ඕන නිසා. එහෙම ගහනව දහින්සක ළමයින්ට. අහිංසක ළමයිට ගහන්නේ අංකුරොන්ට ගහනවා. ස්කෝලේ ගියන්නේ ඒකයි ඔය. මේ මේ උඹට වැඩක් නැහැනේ මං ගියේ ස්කෝලේ. මං කිව්වනේ මං කිව්වනේ. මොනවද? වැඩිය කෑ ගහන්න එපා. ඇයි? කෑ ගැහුවොත් උඹ මට මොනවා කරන්නද? කවදා හරි එන්න වෙන්නේ. වැඳගෙන වැඳගෙන හරි 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 මගේ හොඳ පුතේ ඔබට දැන් කියාපංකෝ ඔබ දැන් මේ කොහේ යන ගමන්ද කියලා මං ආවේ හොරගෙඩියක් හොයන්න හොරගෙඩියේ ඒ කවුද කොර රෝහිත කියන හොරගෙඩිය රෝහිත ඔව් රෝහිත හරි දැන් උඹ මොකටද පැංච රෝහිත හොයන්නේ මං ආයි කියන්නේ මං සුදු පුතා හරි 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 වැරදුනා සුදු පුතේ වැරදුනා හොඳ සුදු පුතා වගේ කියපන්කෝ ඇයි රෝහිතව හොයන්නේ කියලා මං ඒක කියන්නම්කෝ එයාට ඒක ඔයාට නෙමෙයි ඉතින් රෝහිත දැන් මෙහෙ නෑනේ ආයි මේ එයිද එයි 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 පණිවිඩයක් තියලා ගියොත් මං ඒක කියන්න හරි එහා වහම කියන්න මොනවද ඔය හැටි කල්පනා කරන්නේ කියන්න ඕන දේ මට කියලා ගියොත් මං අනිවාර්යයෙන්ම රෝහිතට කියන්න කියන්නක සුදු පුතා ඇවිල්ලා හොයලා ගියා කියලා පිටරටින් ඔබට වෙන මුදල් ලික්මනින්ම ලබා ගන්න සෙලාන් බැංකුවට එන්න තරඟකාරී විනිමය අනුපාත අවම ගාස්තු කඩිනම් සේවාව සාන්දරට අපි ලං වෙලා මැලිමන් ගෝල්ඩ් මාක් දැන් තරමට වෙනසයි සයිමන් අයියා මතක් කරන්න කිව්වා ගෝල්ඩ් මාරි සුවපත් වේවා එමනම් මාත්‍යෝ ගියන් එන්න රාහුල හම්දුරු රාහුල ගියා මහත්යලට ගෙනියන්න බෙලිමල් ටිකක් සූදානම් කරන්න හොඳ බයි අපේ හම්දුරු යම්
හාමුදුරුවනේ අද මේ නතර වෙන්න බැරිද? අද නතර වෙන්න බෑනේ පොඩි හාමුදුරුවනේ. අපි ඇඳුම් අරන් ආවේ නෑනේ. අනිත් දවස් වෙනකොට අපි ඇඳුලුත් අරන් එන්නම්. දවස් දෙකක් තුනක් නතර වෙන්න. ඔය ඇත්තමද? පොඩි හාමුදුරුවෝ කියද්දි එහෙම නොකර බෑනේ. රාවුල සාදු ඒ සීයට කරදරයක් මට ඒ සීයේ ගෙදර යන්න ඕන කොච්චර කාලයක් ඕක ගැන හංගගෙන ඉන්නත් තරුනි. එහෙම නැත්තම් ඔයා මේ ගැන දිලුම්මට කියලා දාන්න. ඔයා දන්නවද ගයිනේ යාගේ හැටි? එයාගේ ජීවිතේ පෙන්වන්නම බැරි දේ තමයි බොරු කරන එක. ඉතින් ඒක තමයි මාත් කියන්නේ. ඔයා තව කාලය ගන්නේ නැතුව දිලුම්මට මේ දේ කියන්න. එතකොට එයා මේක තේරුම් ගනී. මට බෑ. එහෙම කිව්වොත් එහෙම එයා ආයෙත් මාත් එක්ක කිසිම වචනයක්වත් කතා කරන එකක් නෑ. අනේ මොඩි කියලා. දිලුමයි එහෙම හිතන්නේ නෑ. හැබැයි ඔයාන කිව්වොත්
මං දිලුම් අයට ඉගෙන කියනවා. මෝඩ වැඩ නම් කරන්න හදන්න එපා ගායනි. කියන්න ඕන වෙලාවට මං යාට කියන්න. ඔයා කියනකොට පෙරහැර ගිහින් තියේ. ගායනි. මොකද මේ? වැඩියක්ද? දිලුම් අයියේ මට වැඩ කියන්න දෙයක් තියෙනවා. ගායනි. ඔයා දිලුම් අයියට බොරු කියලා රවට්ටන්න හදන්න එපා. හරි හරි. ඇත්තක්ද බොරුවක්ද කියලා දැනගන්න මට කියන්නකෝ. රවටනවද නැද්ද කියන එක මගේ වැඩ. හරි ගායනි. ඔයා කියන්න ඕන නැ. මමම කියන්නම් දිලුම් අයියට. එතකොට කතාව ඉවරයිනේ. කතාව ඉවරයි? ඔව්. මේකයි කතාව. මොකද්ද මේ දෙන්නම කියන හදන අරුම් පුදුම කතාව? ඔයාලගේ ගෙදර ඇවිල්ලා ගයිනි වැඩ කරා කියලා රංගයේ ගයිනිත් එක තරහ වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවනේ. ඔව්. මම රංගත් එක්ක ගෙන කතා කරන්න ඉන්නේ. ඔයාට පුළුවන් නම් රංගයට කියන්න එහෙම වැඩ කරේ ගයිනි නෙවෙයි මම කියලා. අනේ මේ තේරුණි. ඔයා කොහොම කිව්වත් මම බොරු කියන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. හරි. ඔයාට බොරු කියන්න බැරි නම් ඔයත් හිතා ගන්න ඔගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා වැඩ කරේ ගයිනි නෙවෙයි මම කියලා. प्रश्ने හරිනේ ගයනි දැන් අපි කතා කරගත්ත විදිහට හැමදේම දිලුම් අයියට කිව්වා. ඔයගොල්ලෝ රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඔයා ගිහින් රංගයට කියන්න. මමත් කියන්නම්. මමත් කියන්න. එතකොට හරිනේ. තෙරුණි. අපි යමු. ගයනි අපි එහෙනම් යනවා. ඔයා බය වෙන්න එපා. ඔයාවයි රංගයියවයි අපි දෙන්න කොහොම හරි ආයෙත් එකතු කරනවා. මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කමක් නැහැ. ඔයාලා යන්නකෝ. කවුරු හරි එකතු වෙයිනේ. අම්මෝ, තෙරුණි. ඔයා මං හිතුවටත් වැඩිය කපටිනේ. මිනෙත් මේ පුංචි කොළුවෙක් කියන දේ විශ්වාස කරනවද? ආ. ඇත්තටම මට විශ්වාසයි මහත්තයා. මොකද ඒකට හේතුව? හේතුව මන් දන්නේ නැහැ. මට හිතෙනවා ඒ ළමයා කියපු දේ මොකද්දෝ ඇත්තක් තියෙනවා කියලා. ආමිනේ නන්දිපාල ගුරුන්නාංශේ කොච්චර මහන්සි වෙලාද මේ අපනූල දැම්මේ? ඒ වුණාට මහත්තයා අර දරුවා කිව්වනේ ඕකෙන් වැඩක් නැහැ කියලා. දැන් එහෙමයි කියලා හාමිනේ කියන්නේ මේ අපනූල ගලවන්නේ කියලාද? ඔය වගේ අපනූල් කීයක් නන්දිපාල ගුරුනාසේ දැම්මද? දැන් මට හිතෙනවා අපි කොහොම විශ්වාස කරගෙන ආවත් මේ නන්දිපාල ගුරුනාසේ හම්බෙන්න ආපු ගමන බොරු වැඩක් කියලා. මට හිතා ගන්න බෑ අර පුංචි කොල්ලා කියාපු දේ හාමිනේගේ හිතට මෙච්චර වැදුනේ කොහොමද කියලා. සිඳු කියනවා දිසානායක මහත්තයාගේ දෙට්ට යන්න ඕනි කියලා. නන්දිපාල දිසානායක මහත්තයාටයි ඒ නෝනාටයි දාපු ඇපනූල
බොරුවක් කියලා පිළිගන්නකම් සිඳු අපිට ඒ ගෙදෙට එක්ක යන්න බෑ නේද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිහඬයි ඒ ගෙදරට යන්න ඕන කියන්නේ සිඳු නෙවෙයි සිඳු සතු විශ්ව ශක්තිය එහෙමයි සිඳුට ඔය කිසිම දෙයක් හිතාමතා කරන්න බැරි බව මම දන්නවා අපේ හාමුදුරුවනේ අවශ්‍යම අවස්ථාවකදී හැර සිඳු යම් කිසි තැනකට යන්න ඕනයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ සිඳු ඒ ගෙදෙට්ට අනේක අවශ්‍යයි කියන එක නේද අපේ හාමුදුරුවනේ. අතිවිශිෂ්ට මංචලන පෆ් නුපුරුදු මහතක සුපුරුදු රසය. ශ්‍රී ලංකාවේ අඩුම ගාස්තු එක්ක SLT extra GB extra fun. මිනිසුන්ට වැරදීම් වෙනවනේ සීමන්. අපි ඔක අමතක කරලා දාමු. අංගමතක කළාට වැඩක් තියේ යහමඳුරුනි ඔබ වහන්සේ ඔය ටික හීම් බබාටත් කියන්න එතකොට තමයි උඩ තේරෙන්නේ මීහර කාව බල මීහර කාව මීහර කා යෝ හීම් බබා මීහර කට එන්න අපේ හාමුදුරු නිංගිටකින්න මම හීම්